ආයුබෝවන් යාල් ටීවී දිවස වෙතින් අද අපි ඔබට ගෙන එන්නේ බොහොම සුවිශේෂී ග්‍රහය දෙන්නට අදාළ පලාපල විස්තරයක්. ඒ තමයි රාහු සහ කේතු. ඉතින් රාහුගේ මාරුවත් කේතුගේ මාරුවත් එක්ක සම්බන්ධ වෙලා මේ පලාපල විග්‍රහය තමයි ඔබට ගෙන එන්නේ. රාහු මීන රාශිගත වීමත් කේතු කන්‍යා රාශිගත වීමත් කියන කාරණා සිදුවීමත් එක්ක කොයි විදිය පලාපලයක් ඔබට බලපානවද කියන කාරණේ කියන්නට යන්නේ. ඉතින් මේ කාරණේ සිද්ධ වෙන්නේ 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා 16:38ට. ඊට මත්තෙන් ඔබට කියන්නට ඕනේ ඔබට විවිධ ආකාරයෙන් අවශ්‍යතාවයන් තියෙනවානේ මේ ජ්‍යොතිෂ ආශ්‍රිතව කටයුතු කරනකොට මොනවාද විවිධ කේන්දර හදාගන්න ඕනි වෙනවා, නැකත් ඕනි වෙනවා. ඒත් සමග නිවාසයේ තියෙන දෝෂ වාස්තු බලා ගන්න ඕනි වෙනවා. ඒත් එක්ක ජ්‍යොතිෂ ඉගෙන ගන්න අවශ්‍යතාවයේ තියෙන පිරිසක් ඉන්න පුළුවන්. වාස්තු විද්‍යාව ඉගෙන ගන්න අවශ්‍යතාවයේ තියෙන පිරිසක් ඉන්නවා. ඒත් එක්කම මනෝ උපදේශන ඉගෙන ගන්න අවශ්‍යතාවයේ තියෙන පිරිසක් ඉන්නේ. ඉතින් මේ වගේ අවශ්‍යතාවය ඔබට මොකද්ද කියන කාරණේ අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න පුළුවන් 3030 අංකයට. ඉතින් එතකොට අපිට බොහොම සුවදශීලීව මේ කටයුත්ත ඔබට ඉටු කර දෙන්නට හැකියාව තියෙනවා. කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉඳන් මේ කටයුතු කර කියා ගන්නට දැන් සියලු පහසුකම් අපි සලසලා තියෙනවා කියන කාරණේ බොහොම සතුටින් මතක් කරන්නට ඕනි. ඉතින් අපි බලමු මේ ග්‍රහයේ වෙනස් වන පලියට සමහර කෙනෙක්ට බලපාන්නේ නැති වෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි තමාගේ කේන්දරේ ඉන්න ප්‍රබල තත්ත්වය, ප්‍රබල ග්‍රහයන්ගේ ස්වභාවය, ප්‍රබල සංයෝග, ප්‍රබල දෘෂ්ටි ආදී විවිධ තමන්ගේ කේන්දරේ තියෙන ප්‍රබලතාවය නිසා අර අශුභවාදී දේවල් තමාට සිද්ධ නොවි බොහොම සුබදායක වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ සමගම මේ ග්‍රහයක් මාරු වන පලියට බලපාන්නේ නැති වෙන්න තත්ත්වයක් තමයි මේ ග්‍රහයාගේ කාල සීමාවන් තමන් ගත නොකිරීම කියන කාරණේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ රාහුගේ අතුරු දශා විදසා ඒත් එක්කම දශාවන් නැති අයට කේතුගේ දශා අතුරු දශා විදසාවන් නැති අයට මේ කියන කාරණේ තියෙන බලපෑම ඉතාම අවම තත්ත්වයෙන් තියෙන්නේ. ඉතින් ඒ කාරණේත් ඔබ බොහොම බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනි. අමතරව කියන්නට ඕනි මේ ජ්‍යොතිෂ විග්‍රහයන් සිදු කිරීමේදී ඔබ විවිධ නාලිකාවල දැකලා ඇති එකපාරම පලාපල විස්තරේ සම්පූර්ණයෙන්ම කියා නිම කරනවා. ඉතින් ඒ තත්ත්වයේදී අර ජ්‍යොතිෂ කරුණුකාරණ විග්‍රහයන් නොකර ඇතැම් වෙලාවට කරන විග්‍රහයන් තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ, වැඩි ප්‍රමාණයක් බලන්නට පෙළඹෙන්නේ. නමුත් ඔබ දැන කියා ගන්න ඕනි යම් කිසි කාරණයක්, එහෙම නැත්නම් ඔබ ඉන්පසු යම් කිසි ජ්‍යොතිෂ්‍යමය කටයුත්තක් සිදු කර ගන්නකොට යම් කිසි ඕනෑම කෙනෙක්ගෙන් ඒ කෙනාගේ ඒ ජ්‍යොතිෂ්‍යමය හැකියාව, එහෙම නැත්නම් ජ්‍යොතිෂ්‍යමය දැනුම ඔස්සේ තමයි ඒක ගවේෂණය කරන්නට වෙන්නේ. ඒ ගවේෂණය කරද්දී ඒ කෙනාගේ ජ්‍යොතිෂ්‍යමය දැනුම අවම මට්ටමේ තියෙනනම් ඔබගේ ඒ කරගන්නා වූ කාර්යයේ ගුණාත්මක තත්ත්වයත් අවම මට්ටමේ තමයි පවතින්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ජ්‍යොතිෂ විග්‍රහයක් එක්ක තමයි ඒ කාරණය, කියන්නේ යම් කිසි කාරණයක් කියන්නේ හේතු කාරණා විච්ඡ පසුබිම ජ්‍යොතිෂ්‍යර අනුව විග්‍රහ කරගන්නට හැකියාව ජ්‍යොතිර්වේදියාට තිබිය යුතුයි. එහෙම නැතුව ඵලාඵල විස්තරය එහෙම් පිටින්ම කියලා දාන්නට හැකියාවක් නැහැ ජ්‍යොතිෂ විග්‍රහයක් නොමැතිව. ඉතින් ඒ ගැනත් ඔන්න අවධානය යොමු කරන අපි බලමු කෙටියෙන් මේ ජ්‍යොතිෂ විග්‍රහය මොන වගේද වෙන්නේ කියන කාරණේ. තත්කාලයේ 22 දෙර්කානාධිපති කියන තත්ත්වයේ උසුරන්නේ බුද්ධ කියන ග්‍රහයා. ඒත් එක්කම තත්කාලයේ 64 නවංශාධිපති සිකුරු ග්‍රහයා උසුරනවා. මාරක ග්‍රහයා බුධ බවට පත් වෙනවා. බාධක ග්‍රහයාත් බුධ බවට පත් වෙනවා. ඉතින් මේ කියන තත්ත්වයේ තියෙන බලපෑමත් අපි මේ විග්‍රහයරෝ නැතුළත් කරා. ඊට අමතරව ඔන්න යහපත් ඵල ලබා දෙන ග්‍රහයෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ ග්‍රහයන්ගේ තියෙන යහපත් බලය ඔබට හිමි කරන තත්ත්වයකුයි තියෙන්නේ. කවුද මේ විදිහට ඔබට යහපත් ඵල දෙන්නේ? ඔන්න චන්ද්‍රයා මූල ත්‍රිකෝණ බලයෙන් ඉතාමත්ම යහපත් බලයක් ඔබට ලබා දෙනවා. ශනි මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නේ තත්කාල කේන්ද්‍ර, ඉතාමත්ම යහපත් බලයක් ඔබට පිරිනමනවා. බුද්ධ ග්‍රහයා බැලුවොත් එහෙනම් මිත්‍ර බලයෙන් ඉන්නේ. ඉතින් ඒකෙත් ඉතාමත්ම යහපත් ඵල ඔන්න තියෙනවා. ගුරු ග්‍රහයා මිත්‍ර බලයෙන් ඉන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඔබට ඉතාමත්ම හොඳ ඵල ලබා දෙන ස්වභාවයක් තියෙනවා. ඊට අමතරව අපි බැලුවොත් එහෙම යුරේනස් ග්‍රහයාගේ ස්වභාවයේ මේෂේ කැති නැකතේ පළවෙනි පාදේ රවි අධිපති වෙමින් උපාධිපති චන්ද්‍ර වෙමින් ඉන්නවා. නෙප්චූන් ග්‍රහය ගත්තොත් එහෙම මීනේ පූපුටුප හතරවෙනි පාදේ ගුරු අධිපති වෙමින් කුජ උපාධිපති වෙමින් සිටිනවා. ඉතින් මේ ආකාරයට මේ ග්‍රහයන්ගේ සිටින ස්වභාවයනුත් අපි මේ විග්‍රහයට ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබට ගෙන එන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ රාහුගේ සහ කේතුගේ
මාරුවක් නෙවෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ග්‍රහය දිනගෙන යම් කිසි විදිහකින් විශේෂිතව කතා බහ කරන්නට අවශ්‍ය වෙනවානේ. එතකොට රාහු ඔන්න මේෂයේ ඉඳලා මීනයට ගමන් කරනවා. ඒත් එකම සතුරුවේ ඉඳලා මුට කියන අවස්ථාවටපත් වෙනවා. අස්විදනකතේ පළමු වෙන පාදේ ඉඳලා රේවතිනකතේ හතරවෙනි පාදයට ගමන් කරනවා. උපවේශන අවස්ථාවේ ඉඳලා ගමන අවස්ථාවට ගමන් කරනවා. කේතු අධිපති තත්ත්වේ ඉඳලා බුද්ධ අධිපති තත්ත්වයටපත් වෙනවා. කේතු උපාධිපති ඉඳලා බුද්ධ උපාධිපති තත්ත්වයටපත් වෙනවා. අදර කේතුගේ ස්වභාවය බැලුවොත් එම තුලාවේ ඉඳලා කන්‍යාවට යනවා. සතරුවේ ඉඳලා මුට අවස්ථාවටපත් වෙනවා. සිතනකතේ තුන්වෙනි පාදයෙන් සිතනකතේ දෙවෙනි පාදයටපත් වෙනවා. මිත්‍රා අවස්ථාවේ සිට ගමන අවස්ථාවටපත් වෙනවා. කුජ අධිපති වෙමින් නැවත කුජාධිපති වෙන උපාධිපති බුද්ධ වෙමින් උපාධිපති බුද්ධ තත්වයේ තමයි තියෙන්නේ. ඉතින් ඒ ආකාරයට තමයි මේ ග්‍රහයන්ගේ තියෙන ස්වභාවයන් බලපෑමක් ඇති කරන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ කියන කාරණාත් එක්ක තව මේකේ අඩංගු කරලා තියෙන ජ්‍යොතිෂ්‍යමය කාරණු කාරණා බොහොමයක් පවතිනවා. ඉතින් අපිට අර කාල සීමාවත් එක්ක ඔබට විග්‍රහ කරලා විස්තර කර දෙන්නට පුළුවන් සීමාව තුළ තමයි අපි ඔබට මේ ජ්‍යොතිෂ්‍ය විග්‍රහය ඉදිරිපත් කරන්නේ. නමුත් මේ තුල අඩංගු කරලා තියෙනවා මීට වඩා වැඩි ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක්. මේ ග්‍රහයන්ගේ සිටින ස්වභාවයන්, දෘෂ්ටි, එතකොට පත් වෙලා තියෙන ස්වභාවයන්, ඒ තුල ඇති කරන්නා වූ බලපෑම්, ග්‍රහ සංයෝග වෙන තත්ත්වයන්, ඒත් එක්කම උපග්‍රහයන්ගේ ගුලි මාන්ද්‍යාදී ශනිගේ සහ අනිග්‍රහයන්ගේ ඉන්න ස්වභාවයන් එක්ක ඇති කරන තත්වයන්, ආරුඪ ලග්නයේ තියෙන ස්වභාවයන්. ඉතින් ඒ ස්වභාවයන් එක්ක කොයි විදිහේ පලාපල විස්තරයක් ඔබට අනන්‍ය වෙනවද කියන කාරණය වඩාත් නිවැරදිව ඉදිරිපත් කරන්නට අපි බොහොම උත්සුක වෙනවා. ඊටත් අමතරව ඔබට කියන්නට තියෙන ඔබගේ ඒ ප්‍රබල කේන්දරය, එහෙම නැත්නම් ඔබ සතුව තියෙන ප්‍රබල කේන්දරය, ප්‍රබල ග්‍රහයන් සිටින කේන්දරය අපි දන්නේ නැහැනේ ඇත්තටම. ඒක තියෙන ඔබගේ අතේනේ. එතකොට ඒ ප්‍රබල ග්‍රහයන් සිටින ඔබගේ කේන්දරයේ තියෙන ස්වභාවයත් එක්ක මේ කියන අශුභතාවයන් සමහර වෙලාවට මග හැරිලා බොහොම සුබදායි තැනකට ඔබව ඔසවා තබන්න හැකියාවක් තියෙන්නට පුළුවන්. ඉතින් ඒ විස්තරේ දැන කියා ගන්නට ඔබට පුළුවන් අපේ දුරකථන අංකයට, එහෙම නැත්නම් තිරේ දිස්සන අංකයට ඒ කේන්ද්‍රයේ විස්තර ටික අපිට එවන එකෙන් ඔබට ඒ විස්තරය කොහොමද වෙන්නේ කියන කාරණාව දැන කියා ගන්නට, වැඩිදුර විස්තර දැන කියා ගන්නට හැකියාවක් තියෙනවා. එහෙනම් අපි බලමු ඔබගේ ලග්නයට මොන විදිය බලපෑමක්ද මේ ග්‍රහයන්ගේ ස්වභාවය ඇති කරලා තියෙන්නේ කියන කාරණාව. මිතුන ලග්නය. මිතුන ලග්න හිමියන්ට ඔන්න රැකී රක්ෂා තත්ත්වය. සන්නිවේදන ශේෂ්ඨය රැකියා නියුතු අයට තුවාල වීම, රෝගී තත්ත්වයන් ඇති කරන බලයක් පවතිනවා. අපේක්ෂිත උසස් වීම හා ස්ථානමාරු ඉටුවන තත්ත්වයකුයි ඔන්න තියෙන්නේ. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අවධානය. සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමේ පීඩා විවාහ අපේක්ෂිතයන්ට ඇති කරන නිසා ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත්. විවාහ සහකරුවන් රාශියකින් යෝජනා හිමිවන කාලයක් විදිහට ඔන්න කියන්නට ඕන. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. පවුලේ අය එකිනෙකාගේ දියුණුවට කැපකිරීම ඉටු කරන කාලයක් විදිහටයි තියෙන්නේ. පියාගේ පාර්ශවයාගෙන් පවුලට ලැබීම් ඇතිවන කාලයක් විදිහටයි කියන්නට ඕනි. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා බාධා ඇතිවන නිසා ජන්ම පත්‍ර අනුව ප්‍රතිකර්ම කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. උසස් අධ්‍යාපනයේ සාර්ථක ඵල විභාග ජය ලබන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ධනය සම්බන්ධවයි දැන් බලන්නේ. ණය ලැබීම් ඇති වෙලා ආදායම් මාර්ග ඔන්න සරු වෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ. වියදම් කිරීමට ඇති හැකියාව නම් ඉහළ යනවා. ඔබගේ ලග්නයට තියෙන බලපෑම තමයි අපි ඒ ආකාරයට ඔන්න විස්තර කරලා දුන්නේ. ඉතින් ඔබගේ ඒ ජන්ම පත්‍රයේ තියෙන ප්‍රබල ග්‍රහයන්ගේ ප්‍රබල ස්වභාවය කොයි විදිහටද මේ අශුභතාවයන් බිඳින්නේ කියන කාරණය දැන කියා ගන්නට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් තැන කියන කාරණු කාරණා ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට විස්තරක දැන කියා ගන්නට පුළුවන් වැඩිදුරට. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබගේ ඒ බලාපොරොත්තු වෙන නව ආදායම් ඉපැීමේ ක්‍රම සියල්ලම ඔබට ජයග්‍රහණය දක්වා මෙහෙවන්නට අවශ්‍ය බලය, ශක්තිය, ධෛර්යය ලැබෙන්නට ඔබගේ රැකියා ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන ඒ සියලුම තත්ත්වයන් ඔබට ළඟා කරගන්න හැකි වපසරිය ගොඩ නැගෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ බලාපොරොත්තු වෙන ඒ සියලුම ඉලක්කයන්ට, ඔබ බලාපොරොත්තු වෙන ඒ සියලුම අධ්‍යාපන ඉලක්කවලට ඔබට ළඟා වෙන්නට හැකි වපසරිය ශක්තිය නිරන්තරයෙන් ඔබට ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා.
ඊට අතිරේක වශයෙන් ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ විවාහ දිවිය ඒත් එක්කම ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ විවාහය ළඟා වීම කියන කරුණු කාරණා ඒ සියල්ලම ඔබ බලාපොරොත්තු වෙන මට්ටමටම ඉටු කර ගන්නට ඒ ඉටු කර ගැනීමේ සාර්ථක තත්ත්වය ඔබට අත්පත් වෙන්නට අපි ප්‍රාර්ථනා කරමින් අද දින වැඩසටහනෙන් ඔබෙන් සමුගෙන යනවා ඔබට ආයුබෝවන්.